දෙන රජ වෛද්‍යාරින් සංගමයේ විදිහට අපි අධිකර ජනාධිපතිතුමා වෙත සෞඛ්‍යවති රාජසේනරත්න ඇමතිවරයා පිළිබඳව ඇමතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ විශේෂයෙන්ම සෞඛ්‍ය පද්ධතියට සෞඛ්‍ය ඇමතිවරයා කළ තියෙන හානිය, ඒ වගේම රටේ ස්ථාවරව තියෙන පද්ධති විනාශ කරන්න රාජිත ඇමතිවරයා ගෙන යන උත්සාහය සම්බන්ධයෙන් මහජනතාවගේ විරෝධය දක්වන මහජන විශ්වාස භංගයක් අස්සන් දසලක්ෂයක් සහිතව ජනාධිපතිවරයා වෙත බාර දීම සඳහා කටයුතු සැරසුවා. එතෙන්දී අපි විශේෂයෙන්ම ජනාධිපතිතුමා වෙත කරුණු ගණනාවක් අපි ඉදිරිපත් කළා. මේ දිනේ මහජන පෙත්සම අපි ආදර්ශයක් විදිහට ජනාධිපතිතුමාට ඉදිරිපත් කරපු මහජන පෙත්සම සම්බන්ධයෙන් මේකේ චෝදනා 10ක් අස්සන් දසලක්ෂයක් මේ රටේ ජනතාව ලක්ෂ 10ක් අස්සන් කළා. ජනාධිපතිතුමාට බාර දුන්නේ සෞඛ්‍ය ඇමතිවරයා මේ කළා තියෙන අවභාවිතාවන්, ඒ වගේම අක්‍රමිකතාවයන්, ඒ වගේම මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට කරලා තියෙන හානිය සම්බන්ධයෙන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් අද වෙනකොට ජනාධිපති කොමිෂන් සභාව හරහා එළිදරව් වෙනවා. රජයට කිසිදු පවරා ගැනීමක් සිද්ධ වෙලා නැහැයි කියන කාරණය. නමුත් එහෙම තියෙද්දී මේ පෞද්ගලික මුදලාලි කෙනෙක් වෙනුවෙන් රුපියල් බිලියන ගණනක් මහජනතාවගේ මුදල් වියදම් කළා. ඉතින් මේ සියල්ල ඔප්පු වෙමින් තියෙන දේවල්. මෙතෙන්දී විශේෂයෙන්ම ඖෂධ සම්බන්ධය අද රටේ ඇති වෙලා තියෙන තත්ත්වය. ඖෂධ හිඟයක් එක පැත්තෙන් තියෙනවා, තියෙන ඖෂධවල තත්ත්වයෙන් බාලයි. මේ රටේ විගණකාධිපතිවරයා තමයි පෙන්නලා දෙන්නේ. ඒ නිසා අපි මේ සියලුම චෝදනා මූලාශ්‍ර සහිතව ජනාධිපතිතුමා වෙත අද බාර දුන්නා. ඒ සම්බන්ධයෙන් කරුණු ජනාධිපතිතුමා අධ්‍යයනය කළා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ක්ෂණික ක්‍රියාමාර්ග ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද ජනාධිපති කොමිෂන් සභාව මේ විමර්ශන කරනකොට අපිට පේන්න තියෙන දේ තමයි දැන් මේ රටේ අගමැතිවරයා ජනාධිපති කොමිෂන් සභාවට ගෙන්වන්න දින නියමයක්. නමුත් මෙච්චර අක්‍රමිකතා ගණනාවක් හෙළිදරව් වෙලා තියෙන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ හෙළිදරව් වෙලා තියෙන සාක්ෂි හරහා සනාථ වෙලා තියෙන මේ රටේ විගණකාධිපතිවරයාගේ වාර්තා හරහා ඔප්පු වෙලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර විද්‍යාන වාර්තා හරහා සනාථ වෙලා තියෙන රාජිත ඇමතිවරයාව ජනාධිපති කොමිෂන් සභාවට ගෙන්වීම සම්බන්ධයෙන් යම් මතභේදකාරී තත්ත්වයක් තියෙන බව තමයි අපිට පේන්නේ. ඒක මොකද්ද රාජිත ඇමතිවරයා සම්බන්ධයෙන් මේ තියෙන බය? ඇයි ඇමතිවරයාව ජනාධිපති කොමිෂන් සභාවට ගෙන්වන්න බැරි? දැක්කා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක් සම්බන්ධ ප්‍රශ්නේදී හිටපු ඇමතිවරයා දුමින්ද සාරායක ඇමතිවරයා ගෙන්. අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙළපොත් ප්‍රශ්නයක් තියෙනකොට අඛිල විරාජකාරී ඔසම ඇමතිවරයා ගෙන්. ඒතකොට මේ චෝදනා 11ක් තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇයි රාජිත ඇමතිවරයා ගඩොවකට ප්‍රකාශයක් ගන්නවා? ජනාධිපති කොමිෂන් සභාව මේ දක්වා කටයුතු කළේ නැති කියන එක සම්බන්ධයෙන් හොයා බලන්න කියන එක අපි ජනාධිපතිතුමාට ඒ නිසා බලාපොරොත්තු වෙන විශේෂයෙන් ජනාධිපතිතුමාද මේ පෙත්සම බාර ගැනීමත් එක්ක මේ තියෙන කාරණා මේ රටේ ජනතාවගෙන් ලක්ෂ 10ක් අස්සන් කරලා තියෙන මේ වෛද්‍යවරු නෙමෙයි කියන්නේ. වෛද්‍යවරු මේ කියන කාරණේට එහා ගිහිල්ලා මේ රටේ මහජන මතය බවට අතපත් වෙලා තියෙනවා. මේ මහජන මතයත් මේ 10 දෙනෙක් 15 දෙනෙක් එකතු වෙලා කියන එක නෙමෙයි. අස්සන් ලක්ෂ 10කින් කියන්නේ. ඒතකොට මේ සියල්ල සැලකිල්ලට අරගෙන මේ සම්බන්ධයෙන් ගැඹුරු තීරණයක් එහෙම නැත්නම් ක්ෂණිකව ගත හැකි හොඳම තීරණය ජනාධිපතිතුමා විසින් ගනී කියලා බලාපොරොත්තු වෙනවා. අපි මෙතනදී ජනාධිපතිතුමාගේ විශේෂයෙන් ඉල්ලන්නේ වහාම රාජසේනරත්න අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කළ යුතුයි. රාජසේනරත්න කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාද දැරීමට සුදුසු පුද්ගලෙක් නෙමෙයි. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ විය යුතුයි. ඒ වගේම අපි දකිනවා විශේෂයෙන්ම පහුගිය කාලය තුළ රාජසේනරත්න ඇමතිවරයා ගත්ත සමහර පියවර ජනාධිපතිවරයා මැදිහත් වෙලා වැළැක්වුවා. උදාහරණයක් විදිහට අවුරුදු 10කට පිළිකා ඖෂධ සම්බන්ධ ඒකාධිකාරියක් දෙන්න රාජසේනරත්න උත්සාහ කළා. ඔය කියන සමහර ප්‍රශ්නගත ඖෂධ සමාගම් වල 2015න් පස්සේ ආරම්භ වෙච්ච බරපතල චෝදනා තියෙන ඖෂධ සමාගම්. ඒතකොට ජනාධිපතිවරයා මෙදිහත් වෙලා ඒක නැවැත්තුවා. ඒතකොට ඒ නැවැත්වීම සහ රාජිත ඇමතිවරයා මේ මෑතක සිට ජනාධිපතිවරයාට මඩ ප්‍රහාර එල්ල කිරීම පිටිපස්සේ යම් සැඟවුණු න්‍යාය පත්‍රයක් තියනවාද කියන එක ඔයාලා බලන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් විශේෂයෙන් මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට, සෞඛ්‍ය පද්ධතියට, රටේ ආර්ථිකයට මේ වෙනකොට රාජසේනරත් ඇමතිවරයා කළ තියෙන හානිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විදිහට මේ පෙත්සමත් සැලකිල්ලට අරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී කියලා අපි රජ වෛද්‍යාරික සංගම විදිහට බලාපොරොත්තු වෙනවා.